ya PC itu namanya
2019 වසරේ එහි දිගුවක් හැටියටයි අද අපි ඉතාමත්ම ප්‍රගතිශීලී ඒ වගේම මහ පොළවේ යථාර්ථයක් වෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු යොදමින් සිටිනවා. ඒ කියන්නේ ඔතුමලට ජාතික පෙර බලවේගයෙන් කිසිම අභියෝගයක් නැද්ද මේ වරමැතිවල? අපිට අත්ත වශයෙන්ම රටේ තියෙන ලොකුම අභියෝගය තමයි කොහොමද දුප්පත්කම තුරන් කරන්නේ? කොහොමද ආර්ථික වර්ධන වේගය වැඩි කරගන්න? කොහොමද තොරතුරු තාක්ෂණය මේ රටේ සිහිනයක් නොව ඒ තාක්ෂණික දියුණුව තාක්ෂණික විප්ලවය යථාර්ථයක් බවට පත් කරන්නේ? කොහොමද අපි තොරතුරු තාක්ෂණ අපනයන ප්‍රවර්ධනය කරන්නේ? කොහොමද අපි අපේ රටට ඍජු විදේශ ආයෝජන ලබන්නේ? කොහොමද අපි අපේ රටේ ආර්ථික වර්ධනය සමූහටම ප්‍රතිලාභ ලැබෙන ඉන්ක්ලූසිව් ග්‍රෝත් හැමෝටම බෙදී යන සෞභාග්‍ය ෂෙයාර් ප්‍රොස්පෙරිටි කොහොමද ඒක ක්‍රියාත්මක කරන්නේ කියන ඒව තමයි අභියෝග. ඔය අනිත් ඒවා ඉතින් දැනගන්න ඕන දේවල්. මේ වෙන විට ඔබතුමාලා කොයි ආකාරයෙන් ආර්ථිකය දිනු කරන ගත්තත් දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා බැඳුණු ආර්ථිකයකට තමයි අපිට යන්න වෙන්නේ. මේ වෙනට විශාල වශයෙන් මා ආමුදුරුත් කිව්වා විශාල වශයෙන් බදු ගහන ජනතාවට අතහැර යනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කොන්දේසිත් එක කොහොමද ඔබතුමාලා ඉදිරියේ රට අරයන්නේ? අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරන දිනනවා IMF රාමුව තුල අපි අනිවාර්යෙන්ම රීනෙගෝෂියේෂන් එකට යනවා. අපි ඒ කිසුවේ තිබෙන ඉතාමත්ම ජනතා විරෝධී ඒ වගේම ප්‍රතිගාමී කොටස් ටික ඉවත් කරලා ජනතාවාදී අවබෝධතාවයකට එකඟතාවයකට අපි ප්‍රවේශ කරනවා. ඒක තමයි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාවලියේ තිබෙන දක්ෂතා. කරන්න පුළුවන් දෙයක්ද කියන එක තීන්දුව වෙන්නේ නායකයාගේ සහ කණ්ඩායමේ දක්ෂතාවය මත. අපි විශ්වාස කරනවා අපිට පැහැදිලි දැක්මක් තියෙනවා. ඒ දැක්ම ක්‍රියාත්මක කරන්න පුළුවන් දක්ෂ පක්ෂ හබන්කන්ති වෙන කණ්ඩායමක් සිටිනවා. ඒ නිසා අපි අභියෝග සියල්ලක්ම අතට අරගෙන මුහුණ දීලා මේ රටේ ජනතාවට සත්‍යවාදීව යථාර්ථවාදීව මම අමුතුවෙන් විග්‍රහ කරන්නට යන්නේ 76 වසරක දේශපාලන ඉතිහාසය තුළ රටට වැඩක් කරන විපක්ෂය සමග ජන බලවේගයයි සමග ජන සංග්‍රහයයි ඒකම ඇති මේ රටේ ජනතාවට නිවැරදි තීන්දුව දීලා. අනුරසනාක මහතා BBC සමග කළ සාකච්ඡාවකදී ඔහුගේ අනාගත අමාත්‍ය මණ්ඩල සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කළා කියලා ඔවුන්ට විද්වතුන් ඉන්නවා උගත් පිරිසක් ඉන්නවා. ඒකින් දැකෙන ඔබතුමාලගේ එහෙම යම් කිසි පැහැදිලි කිරීමක් දෙන අනාගතය සම්බන්ධයෙන් වැඩපිළිවෙල කොහොමද? දැන් මුළු රටම දන්නවනේ අපි ළඟ ඉන්නේ ඔබතුන් කියලා ඒකින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ අපි. ඒ කියන්නේ ජනතා විශ්වවිද්‍යාලයට වඩා ඔබතුන් ඉන්නවද? ඒක රටේ ජනතාව තීන්දුව කරන්නේ. ඒ කියන්නේ අමුතුවෙන් විග්‍රහ කරන්න අපිට අවශ්‍ය නෑ. අපිට අමුතුවෙන් ප්‍රතිරූප ගොඩනගන්න අමුතුවෙන් පුද්ගලයෝ ගැන කතා කරන්න අපිට අවශ්‍ය නෑ. අපි බොහොම පැහැදිලිව මහ පොළවේ යථාර්ථය බවට ඔප්පු කරලා තිබෙනවා. අපි කතාව ක්‍රියාවට නංවන්න පුළුවන් දක්ෂ පක්ෂ හපක්කම් තිබෙන කණ්ඩායමක් තිබෙන පක්ෂයක්. දැන් ඔබ මට කියන්න 76 වසරක ඉතිහාසයක් තියෙනවා. මට අවස්ථාවක් දෙන්නකො ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. 76 වසරක ඉතිහාසය තුළ කවුද මේ රටේ දීප ව්‍යාප්තව අපි කරනවා වගේ සක්වල හුස්ම වැනි වැඩසටහන් කවුද කරලා තියෙන්නේ? ඔය දැන් කියපු නම් කියපු පුද්ගලයෝ නම් කියපු පක්ෂ එයා කරලා තියෙනවා. මම හැමදැනකම කියන දෙයක් තමයි මගේ පියා ඇතුළුව මේ රටට සේවයක් කරේ රාජ්‍ය තනතුරුත් එක්ක. ජනාධිපති හෝ වේවා අගමැති හෝ වේවා ඇමති හෝ වේවා රාජ්‍ය ඇමති හෝ වේවා නියෝජ්‍ය ඇමති හෝ වේවා කවුද විපක්ෂින් දෙකම කරලා තියෙන්නේ? ඕකටම මේ රටේ 120 උත්තර බඳිනකොට රටේ විසඳුම සහ උත්තරය හැමෝටම මනාව පැහැදිලි. නමුත් ඔබතුමා දැන් මේ වෙන විට පොහොට්ටු ඉන්න බොහෝ ඔවුන්ට ඇමතිකම් ලැබුණ බොහෝ පිරිසක් දැන් මේනට වෙනම ප්‍රචාර ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉදිරියේදීත් ඉදිරි වසර කීපයකට ජනාධිපති යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා කියලා.
ඔවුන්ගේම කට්ටිය තමයි කියන්නේ. ඉතින් මං ඒ ගැන දුක් වෙන්නේ රට බංකුලොත් කරපු කට්ටියනේ ඔබ කියන්නේ. ඔව්. රට බංකුලොත් කරපු කට්ටිය ඔබ කියනවට මං උනාට සතුටු වෙනවා. මං සතුටු වෙනවා. මොකද ඒකෙන් ලකුණු වැටෙන්නේ මට. හරි සර්. ඊයේ අපි දැක්කා මාධ්‍ය ඊයේ පෙරේදා දවස් දෙකේම සපරගුම් පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පුන පුනා ප්‍රකාශ කරනවා තුන්කොන් සටනක් එන්නේ තුන්දුම් සටනෙන් ජාතික අපේක්ෂකත්වය ගන්න රනිල් වික්‍රමසිංහ මහතා එතුමා ජයග්‍රහණය කරනවා කියලා විශේෂයෙන් සමගි ජන බලවේගයේ පිරිසක් උදව් කරනවා කියලා මේක දිගින් දිගටම කියනවා ඇත්තටම මෙහෙම සමගි ජන බලවේගයේ කොටස කියයිද රටේ ජනතාව පුදුලිය කියන කරන ප්‍රකාශ දිහා බැලුවම ඔබතුමා මගේ ප්‍රශ්නයක් කෙරුවා ඔය උත්තරීතර කොල්ල සලන්නේ පුදුලිය එක අනාවැකි කියනකොට පොඩ්ඩක් හිතලා බලන්නකො ඔය පුරසාරම් දොළුණ කට්ටියට අලුම ගානේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකමක්වත් දිනා ගන්න පුළුවන් වුණාද චන්දේ කරුණාක ලේක ගැන හිතන්න ඒ නිසා කියන්න කිසිේ කිවත් අසංග බුද්ධත්ව අහයි කියන එක විශේෂයෙන්ම විශ්වාස කරනවා බංකොලොත් රටක ලක්ෂ 220කගේ හොඳටම දැන් ඇස් පෑදීලා තියෙන්නේ සත්‍ය යථාර්ථය අවබෝධ කරගන්න. නමුත් සර් මේ වගේ දෙයක් අතන ඔබතුමා කිව්ව ආකාරයට මන්ත්‍රී ධූරයක්වත් ලබා ගන්න බැරි වෙන කෙනෙක් රටේ ජනාධිපති ධූරයට පත් වුණා. ඉතින් ඒ කට්ටිය කියන දේවල් කිසි යථාර්ථයක් තියෙන්න පුළුවන්. ඔය ඉතින් ඒක සර්වජන ඡන්ද බලයෙන් නෙවෙයි. ඒක රට බංකොලොත් කරපු 134ක් අත්උස්සපු නිසා යා ජනාධිපතිව. එහෙනම් මට පෙරලා කියන්න පුළුවන්නේ මේ තරම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශාල වංචාවක් සිදුවෙන මොහොතක ඉහළිය වෙනුවෙන් 113 නැගිට්ටු මන්ත්‍රියාගේ ඇමතිකම ආරක්ෂා කරන ඒක එක දේශපාලන ඩීල් දාලා වරදාන වලට වරප්‍රසාද වලට අත උස්සන රට විනාශ කරපු බංකොලොත් කරපු අතකොළුව කොට්ටාසයක් ඔය බහුතරය ඉන්නේ සර් සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ ඔවුන්ගේ දුක් ගැනවිල්ල මෙසිවිල්ල නගනවා හැමදාම. නමුත් රජය ඔවුන් දෙහා ඇහැක්කනක් ඇරලා බලන්නේ නැහැ. නමුත් එහෙම තත්ත්වයන් යටතේ ගරු විපක්ෂ නායකතුමා හැටියට ඔබතුමාගේ දැක්මක් යටතේ සඳහා අවශ්‍ය පහසුකම් සැලසලා තියෙනවද? සැලසنده බලාපොරොත්තු වෙනවද? මේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් කර්මාන්ත ගණනාවක් වෙසී ගොස් එඩ්වර්ඩ් තමයි ඔවුන් මෙසිවිල්ල නගන්නේ. මම අපේ ගරු මාධ්‍යවේදී කුමාරලාට අභියෝගයක් කරනවා. මේ රටේ ශුද්ධ කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට විරුද්ධව එල්ලවෙන කරාටේ නීතිය තාවකාලික අත්හිටුවන් දෙය කියලා මේ රටේ ඒ මහා දැවැන්ත හඬ නැගුවේ කවුද? ඒ හඬපට ටික හොයලා බලන්නකෝ. වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ මම මේ හඬ නැගුවේ. ඒ නිසා මම ඒ කරපු ක්‍රියාවලිය ගැන මමම පුරසාරම් දරවන්නට යන්නේ නැහැ. අවසානයේ මම කියන කතා අහලද කොහෙද? කණක් ඇහිලා ඉන්න බැරුවද කොහෙද? දැන් ආණ්ඩුව සූදානම් නිවැරදි දේ කරන්න. එහෙම හරි නිවැරදි දේ කරන්නට ඒ වගේ අදහසක් පහළ වීම පිළිබඳවම මගේ පුංචි ස්තුතියක් ආණ්ඩුවට කරනවා. හැබැයි ආණ්ඩුවට මම කියන්න කැමතියි 24 පෑම 365 දවසේ අපි බලාගෙන ඉන්නවා. ඔබ මේ කරන්නේ වැඩේ නොකර කල් ගැනීමේ උත්තර වැට්ටියක්ද? එහෙම නැත්නම් සත්‍ය වශයෙන්ම මේ රටේ බැංකු පද්ධතියේ ස්ථායීතාවය රැකගෙන බැංකින් සිස්ටම් එකේ ස්ටැබිලිටි එක රැකගෙන මේ පරාටේ නීතිය తాවකාලිකව අත්හිටවනවා කියන කාරණාව. හැබැයි මම එකක් කියන්නට ඕන. පරාටේ නීතිය අත්හිටවුවට ප්‍රමාණවත් නැහැ. පරාටේ නීතිය අත්හිටවන්නේ తాවකාලිකව මේ රටේ ශුද්ධ මධ්‍යම කුඩා පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ඒ අමාරුවෙන් තමන්ගේ දහලිය මහන්සියෙන් බුද්ධිදෙන් කැපවීමෙන් උපයාගත්ත මුදල් වලින් ලබාගත්තු දීපල ටික ඊටමත් වැරදි ආකාරයට වෙන්දේසි කිරීම නතර කරන්න අපි ඒ දේ කරන්නේ. ඒක නතර කරලා මදි. මේ රටේ දලදේශී නිෂ්පාදිතේ 50%කට දායකත්වය ලබා දෙන මේ කොට්ටාසයට හුස්ම දෙන්නට ඕන. හුස්ම දෙන්නට රජය පරාටේ නීතියතාවකාලිකව අත්හිටනවා වගේම කාරක ප්‍රාග්ධනය ලබා දෙන්නට ඕන. වර්කින් කැපිටල් එක ලබා දෙන්නට ඕන. ප්‍රාග්ධන ශක්තිය ලබා දෙන්නට ඕන. අද ඒ අය ක්‍රිබ් එකට ගිහිල්ලා ඉඳලා ඒවා ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ හැම දෙයක්ම කරනකම් අපි රජය මේ රටේ ඒ 50%ක් දායකත්වය ලබා දෙන්න. දලදේශී නිෂ්පාදිත ලබා දෙන කොට්‍රාසයට ඒ ශක්තිය ලබා දෙනකම්
ආසියානු සංවර්ධන බැංකුවෙන් උපකාරයක් බලාපොරොත්තුවක් තියෙනවද මේ සුලිහා මධ්‍යපාන කර්බාන්ත කරුවන් සඳහා? ඒ පැක්ෂේ අපි ගිහිල්ලා ආසියානු සංවර්ධන බැංකුවේ අපේ රටේ නිත්‍ය නියෝජිතය ප්‍රමුඛ කණ්ඩායම ගැලලා අර ක්ෂුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන්ගේ ඒ අඳෝනාව අහන්නට ඉර ප්‍රස්තාව සලසපු නිසා තමයි ආසියානු සංවර්ධන බැංකුවත් දැන් මිලියන 100ක් ලබා දෙනවලු විශේෂයෙන්ම ක්‍රෙඩිට් ගැරන්ටි ප්‍රෝග්‍රෑම් එකකටයි ඒ වගේම අලුතෙන් ණය දෙන්නට. හැබැයි එතන පොඩි ගැටලුවක් තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුව ලබා දෙනවා කියන්නේ අපේ රටේ බැංකු පද්ධතියේ බැංකු 17කට. ඒ බැංකු කරන්නේ තමන්ට ඉන්න ලෝයල්ම කස්ටමර්ස්ලට, ඒ කියන්නේ මේ මූල්‍ය ප්‍රශ්න වලට මැදිහත්තුණු කස්ටමර්ස්ලට නෙවෙයි. ඒගොල්ලෝ හදන්නේ තමන්ගේ ලෝයල් කස්ටමර්ස්ලටම මේ මුදල් ටික ලබා දෙන්න. ඒකෙන් අර ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් සුරක්ෂා කිරීමේ ඒ ප්‍රධාන අරමුණ ඒ ඉලක්ක ඉෂ්ට සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි පක්ෂනායකතුමා හැටියට මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවද ආසියානු සංවර්ධන බැංකුව? දැනුවත් කිරීමක් කරන්න දැන් නැහැ. මගේ ඉල්ලීමට තමයි ඒක ඒගොල්ලෝ දෙන්නේ. නෑ, ඔවුන්ට නිසි. ඒ දැනුවත් කිරීම කරා. ඉතින් එහෙමනේ ආසියානු සංවර්ධන බැංකුවට පුළුවන් අපේ රටට සහයෝගය දෙන්න. අපේ රටට සහයෝගය දෙනකොට රටේ ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් එකට මොලයක් තියෙන්නට ඕන. අදාළ ඉලක්කේ කරා මේ මුදල් ටික යොමු කරන්නට මෙන්න මේ යාන්ත්‍රණය සකස් වෙන්නට ඕනේ කියලා. ඔබතුමාගේ අවසන් මේ රජයේ ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජයේ ඉන්නේ උඩුගුවනනේ. හැමදාම ප්ලේන් එකේ දැන් තව නැත්නම් පිට රට. ඔව් තව නැත්නම් කැටි බලාකුළු වල කිනි බලාකුළු. ඒකට තේරෙන්නේ නැහැ පොඩි මිනිහාගේ දුක. ධර්මයතුමනේ තව මාස 4යි 5යි 6යි තියෙන්නේ. එතකොට මැතිවරණයක් එනවා. මැතිවරණයෙන් ඔබතුමා ජයග්‍රහණය කළොත් ওই ගැටලුවට විසඳුම් ලබා දීම සඳහා කටයුතු කරනවා. මට පැහැදිලිවම කියන්න පුළුවන් අපේ රජය ප්‍රතිපල කේන්ද්‍රීයව කාලසටහන් අනුව වැඩ කරන රජය. අපිට ටයිම් ටේබල් එකක් තියෙනවා. අපිට ඉලක්කයක් තිබෙනවා. අපිට කාලවකවානු තියෙනවා. අපිට කාලසටහන් තිබෙනවා. ඒ වගේම මම එකක් කියන්න කැමතියි. කාර්යක්ෂම, කාර්යශූර ආණ්ඩුව බවට අපි පත් වෙනවා. සමහර හිතාගෙන ඉන්නවා මේ ආණ්ඩු බලය ලැබුණාම තමයි යන්නේ දිව්‍ය ලෝකෙට කියලා. ඇත්ත වශයෙන්ම මම කියන්න කැමතියි අපේ රජයක් තුළ අපටත් මටත් අපේ කණ්ඩායමටත් සිද්ධ වෙනවා තනතුරු දරලා රට දෑ වෙනුවෙන් දුෂ්කර ක්‍රියා කරලා ලක්ෂ 220ට ප්‍රතිඵල ආරම්භයි. කැබිනට් එකේ ඉන්න 20ට 25ට නෙවෙයි ලක්ෂ 220ට ප්‍රතිඵල අත්පත් කර දෙන්නටයි අපේ මේ වෑයමේ මේ උත්සාහයේ ඒ කායනාව. අවසන් වශයෙන් ඔබතුමෙන් දැනගන්න කැමති මේ ජනාධිපතිතුමා කීප වරක්ම විරුද්ධව ආරාධනා කර සීලම දෙනට ඔව්වා එක්වන්න කියලා මේ රට ගොඩනගන. ඔබතුමා ඒ ආකාරයෙන් මේ සීල් දෙනට ආරාධනා කරන්නේ නැත් රට ගොඩ ගැටිස්ස. ඔව් මෙහෙමයි. මම ඔක්කොටම ආරාධනා කරනවා එකතු වෙන්න කියලා. හැබැයි මගේ එකතු වීම ජනාධිපතිවරයාගේ එකතු වීම වෙනස්. ජනාධිපතිවරයා එකතු වෙන්නේ කියන්නේ රට කාපු හුරුත් ආරක්ෂා කරගෙන එයත් එක්ක වැඩ කරන්න. ඒකට අපි සූදානම් නැහැ. දැන් මම එයත් එක්ක එකහු වුණා නම් මට සිද්ධ වෙනව නේද කෙහෙලියට පක්ෂ අත උස්සන්න? ඒකට මොකද කියන්නේ? අපි ඒව කරන්න සූදානම් නැහැ. අපි නිවැරදි ගමනක් තුළ, පිරිසිදු ගමනක් තුළ, විනිවිද භාවයෙන් යුක්ත වූ රටේ ලක්ෂ 220ට වග කියන, වග වෙන ජනතාවාදී ආන්දෝලන ක්‍රියාත්මක කරනවා මොනම හේතුවක් නිසාවත්. ඇමරිකාවේ ජනාධිපතිකම දෙනවා කිව්වොත්, ශක්තිති රජකම දෙනවා කිව්වොත්, හොරුණන් රකින්නේ නැහැ. රට හොරා කාපු හොරු ටික නීති හැමෝට ගෙනවිලා රටට අහිමි වූ සම්පත් දීපල මිල මුදල් සියල්ලක් නැවතත් අර අපේ රටට ලබාගෙන අපි මේ රටේ දියුණු උදෙසා ඒ හොරා කාපු අරමුදල් සම්පත් ටික පාවිච්චි කරනවා. අමගේ අවසාන ප්‍රශ්නේ සර්, දිගින් දිගටම චෝදනා කරනවා සජිත් ප්‍රේමදාස මහතාට තනතුරු බාර ගන්න කිව්වා, අගමැතිකම බාර ගන්න කියලා කිව්වා. නමුත් ඒ බාරගෙන පැනලා ගිහිල්ලා දැන් ඉල්ලනවා කියලා. ඇත්තටම ඔබතුමා පැනලා ගියාද? එහෙම නැත්නම් ඒ තිබුණු තත්ත්වයන් අතරේ ඒක ප්‍රතික්ෂේප කරාද? 2019 බෝටාවේ රාජපක්ෂත් එක්ක ජනාධිපතිවරණයට ඉල්ලුවේ පැන යන නිසා මම මෙහෙම දැක් තියෙනවා. මේ හොරු මාත් එක්ක එක්කහු වෙන්න මම පසුපස ලුහු බැඳගෙන එනකොට අනේ මන්නම් පැනලා යනවා. මොකද හොරු එක්ක නම් එක්ක වෙලා මම ආඩු කරන්න දෙන්නේ නැහැ. මොකද අද ඇත්ත වශයෙන්ම තිබෙන්නේ
Ranil Wickremasinghe rajayak nevey, Ranil Rajapaksa rajayak. Mam piliganno Ranil Wickremasinghe mahathmaya rata bankolot karana kriyawali hawulkaruwek nevey. Habai ohu den rata bankolot karapu kandayama suraksha karana kandayame naayakaya bawata patwela thibenawa. Ethin mama laisthi ne Rajapaksa lage me dushita kriyadamayan araksha karana dorutu palakaya bawata patwela. Janathawada den paniwidiya mokadda? Eka thamai paniwidiya.